ඉන්ටර්නල් මීඩියා එකේ මිනිහට හොඳ තැනක් තියෙනවා. හැබැයි මතුමා ඔය 13 වෙනි දින මිනිහව දේශනේ දුන්නොත් ඒක කිලිම අපේ ඡන්ද ව්‍යාපාරික නම් බලපානවා. අපේ ලොක්කට ඉන්දියාවහන ප්‍රශ්න වලටත් උත්තර දෙන්න වෙනවා. දැන්ටත් ඉතින් ඉන්දියාවත් එක බොහොම අමාරුයි අපි ඔළුව ගහලා ඉන්නේ. දැන් මිනිහ කොහෙද ඔය දේශනේ තියන්න දන්නේ? අපේ නගරශාලාවේ. අයිසේ නගරශාලාවේ ඉන්නේ තමසගේ යටතේ. ඔක නතර කරන්න බැරිද? එමෙතුම ඒක එහෙම නතර කරා නම් අපි මීඩියාවකට නියන් අනවශ්‍ය ප්‍රශ්නයක් අතර දුන්නා වගේ. මේක නතර කරමුද? එහෙම කරොත් එමෙතුමා එද කෙලින්ම අපිට ඇඟිල්ල දික් වෙනවා. මිනිස්සු අතරෙත් දැන් ඔය අපි ගැන තියෙන කසුකුසු එච්චරම හොඳ නැහැ. දැන් පරිස්සම් වැඩ කරන්න වෙනවා ඉස්සරහට. අපි කොහොම හිටපු මිනිස්සුද? දැන් අරයා කාට නැමෙන්දයි මීයා කාට නැමෙන්දයි පළු වෙලා ගිහිල්ලානේ. අහගෙන හිටියේ සර්. ඔව් සර්. එහෙමයි සර්. එහෙමයි සර්. ඔව් හොඳයි සර්. හොඳයි. ලොක්කා මොකද සර් කියන්නේ? අපිට වාසි වෙන විදිහට අපිට වාසි වෙන විදිහට කිව්වේ එමුතුමා දවස් දෙක තුනකට අපි මිනිහ වතුර දහම් කරන්න ඕන. අපේ රටට මේකට මේ අපි සම්බන්ධයක් නැහැ කියලා පෙන්නලා
ඒක වාසියත් අපි ගන්න ඕන. එකම ප්‍රශ්නයක් තුමා මේක අවස්සන එක. මොකද විපක්ෂ මිනිහා වට කරගෙන බොහොම බොහොම වටින විදිහට මිනිහා ආරක්ෂා කරගෙන ඉන්නේ. මේක අපිටත් නොතේරෙන්න අපි මේ වැඩේ කරන්න ඕන. ඔස්කා සර් තමසෙට පුළුවන් ද මේ වැඩේ බාර අරගෙන කරන්න? ඔකත් කියන්නේ අද සර් මං උන්නම් අගමැතිතුමාව තුසන්නම්. තමසෙට විශ්වාසවන්ත කෙනෙක් ඉන්නවද? මම මේ වැඩේ තිතට කරන්නම් සර්. මම මේකට හොඳට වියදම් කරන්නම්. හොඳට සර්. එතකොට අපි පත් වෙන්න මොකද කරන්නේ? මේ කොල්ලොන්ට කියනවා මේ දවස්වල පත්මකින් ප්‍රවේශම් වෙලා ඉන්නේ කියලා ටික දවසක්. තේරුණාද? හොඳයි සර්. අපි ඉංග්‍රීසි කාර්යයගේ නාට්‍ය ඉවර කරලා පද්මගේ නාටකම ඉවර කරමු. කියන්නේ ගාන කිලම ඉන්න ක්වාටර්ස් එකේ තමයි රම්බෝ තියාගෙන ඉන්නේ. පොලිසිය ඌ හවස තෙටුනම පොලිසිය වෙන හැම දෙම ඌ අපිට බඹල්. ඒකෙන් තමයි මන් දන්නේ රම්බෝ තියාගෙන ඉන්නවා කියලා. එමනම් මීට පස්සේ සිද්ධ වෙන හැම නිවුස් එකක්ම ඔබ අපිට දෙන්න ඕන. අපි පත්මිට ගිහලා ඔබට සම්පින් එකක් ලෑස්ති කරලා දෙන්න. ඔබ බම්පත් මේ අය.
උපත් මේ පන්සලේ පෙරහැරට සල්ලි එක්කව කරන්න ගිහිල්ලා. බදරයට එන්න ඕනේ. ඇවිල්ලා අපිට තැනපෙන්නපන්. හොඳයි මේ ලොකා. අද මට ගතවරව කම්බියද? වැඩ ඉවර කරලා ඉතින් ඉස්සෙල්ලා. එකට සපාරගෙන එකට මැරෙනවා එක අපේ ලයිෆ් එක අස්සනයි යා මෙතන තියෙනවා තොස්කා අමතකලා නෑ ආදරේ පද්මිට අපි අමතක වෙලා නැතු ඇති සමේ පද්මේ විතරද මිනිහා මාත බඩ දැක දැක මං උට වෙඩි තිබ්බේ. පොලිස්කාරය නොවිටින්ඩ මඩ තියන්න උගේ දුවට කුඩුවෙන්න. අන්තහම ඉන්නවා. අමතකලා නෑ පත්මේ. ආදරේ. මොකද්ද උස්කයි කොන්ත්‍රාත් එක? වැඩ 22යි. බරි පහයි එකස් දෙකයි ගණ්ඩම් වෙලා ඉන්නේ සමි අයියා පොල් ගණ්ඩම් වෙලා ඉන්නේ සල්ලි දුන්නොත් ඕන ගේම් එකක් දෙනවා එළින්නත් ආසයි අතුලින්නත් ආසයි පටි ඒක කාවත් මරන්න දින කොන්තරත්තක් නෙවෙයි රටම දන්න අපි නොදන්න බුවෙක් උස්සලා දවස් දෙක තුනක් හංගලා තියලා ආපහු ගෙදරටම ගෙනින් අරලවන්නයි තියෙන්නේ ඒ කවුද වගේ අපේ බයිස්කෝප් මාතා මේ නිසරදී
කවුද බං මේ බුවා ප්‍රොෆෙසර් කෙනෙක් මහාචාර්ය ගන්න නැගි ලොක්කට වොන්නු මිනිහා පොඩ්ඩක් උස්සලා බය කරා ආසයි ආසයි අපේ ගේම් එක ලොක්කට අපාය පෙන්නේ මෙයාගේ මයිල් ගහකටවත් වේදනාවක් දැනෙන්නේ නැහැ. හරි. ආදරේ. මම අසන මොන කොට. එමු. මිනිහා කොහෙද ඉන්නේ? මමඩ තැන කියන්න සැමී ඔබ මිනිහාගේ ගෙදර ගාව දවස් දෙක තුනක් ඔත්තු බලන්න ඕනේ කොහෙද යන්නේ නැන්නේ මොකද කරන්නේ කවුද හම්බෙන්නේ කියලා ඊට පස්සේ ගියම දේ අපි වත්මද ටික දවසක් නිවාඩුවක් දෙන්න බලාගෙන නම් මම මෙව්ව කරේ නෑ අපේ හඳුරෝනේ. ගමේ වුන් හැටියට මෙව්ව අපේ යුතුයකම්. මගේ ආරක්ෂාව යටතේ පල්ලෙක් වගේ ජීවත් වෙනවද කියලා. අම්මෝ. කවුද? පල්ලෙක් නැසත්.